පහුගිය අවුරුදු වල අපි සමකරුවන් එක්ක ඒ අයිතිවාසිකම් වෙනුවෙන් පාරේ ඉන්න මොහොත අද මේ කොරෝනා වසංගතයත් එක්ක එවැනි අවස්ථාවක් උදා වෙලා නැහැ. ඒ වෙතත් සමකරුවන් සියලු දෙනාවත් සිහිපත් කරනවා, විශේෂයෙන්ම ඒ අය වෙනුවෙන් මේ රජයෙන් ඉල්ලීමක්. ඔබ දන්නවා මේ වසංගතයත් එක්ක කම්කරුවන්ට අත්‍යවශ්‍ය වන කාරණාවක් වන්නේ රැකියා සුරක්ෂිතභාවය. තමන්ගේ රැකියාවේ සුරක්ෂා, රැකියාවේ ආරක්ෂාව, සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම රජයට විශාල වගකීමක් තියෙනවා. විශේෂඥයන් ප්‍රකාශ කරනවා රැකියාවන් 30%ක් පමණ අහිමි වෙන්න පුළුවන් කියලා. රැකියාවල් කරන අයගෙන් 30%ක් පමණ මේ කොරෝනා වසංගතය හේතුවෙන් රැකියාවල් අහිමි වෙනවා. එතකොට මේ වෙනකොටත් වෙනත් රටවල් ඒ සඳහා පියවරවල් අරගෙන තියෙනවා. නමුත් අපි දකින්නේ නැහැ මේ රජය ඒ වෙනුවෙන් සූදානමක් තිබීම. ඒ අයට වෙනම අරමුදලක් හදලා ඒ අයට වෙනම සහනදායි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අපි යෝජනා කරනවා මේ රජයට. ඒක අර රුපියල් 5000 දුන්නා වගේ නම් දෙන්න එපා. ඒ රුපියල් 5000 දෙනව විදියට පරක්කු වෙලා ඒ විදියට කටයුතු කරන්න එපා. ඒ රැකියාවල් අහිමි වෙන පිරිසට යම් සහනාධාරයක් ලැබීමේ වැඩපිළිවෙල දැම්මම ආරම්භ කරන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. දැන් මම කිව්වා මේ රුපියල් 5000 කොහොමද දුන්නේ කියලා. දැන් දින 40ක් වෙනවා ඇඳිරි නීතිය දමල. දින 40. තවමත් රුපියල් 5000 දෙන්න විදියක් නැහැ ඊයේ දිනේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අභියාචනා බාර ගන්න. ඊයේ දිනේදී අභියාචනා බාර තමන්ගේ ආත්ම ගරුත්වය නැති කරගෙන පෝලිං ගානේ ඉඳගෙන රුපියල් 5000 ගන්න වෙලා තියෙනවා. ඔබ දන්නවනේ ඡන්ද කාඩ් එක, ඡන්ද කාඩ් එක හැම ගෙදරකටම සතියක් ඇතුළත දෙනවා හැම මැතිවරණයකටම කලින්. ඇයි මේ රුපියල් 5000 ගෙදරට ගෙන දෙන්න රජයේ සේවකීන් හැම ග්‍රාමසේවක කොට්ටාසයකටම 5 දෙනෙක් ඉන්නේ? මෙන්න මේ ගෙවල් ටික බෙදාගෙන ඉතා සාර්ථකව මේ කටයුත්ත කරන්න පුළුවන්. අනිත් එක රුපියල් 5000ක් කියන්නේ කොච්චර සුළු ප්‍රමාණයක්ද? දින 40න් රුපියල් 5000 බෙදුවාම දිනකට ලැබෙන්නේ රුපියල් 125යි. දවසකට රුපියල් 125කට පවුලක් ජීවත් වෙන්න පුළුවන්ද? දින 40කට ලැබිලා තියෙන රුපියල් 5000යි. ලැබිලා තියෙන අයට ලොකු පිරිසක් ඉන්නවා තාම ලැබිලා නැති. නමුත් රුපියල් 5000කින් ඒ කියන්නේ දින 40කට රුපියල් 5000ක් මේ ආණ්ඩුව දීලා තියෙන්නේ. දවසකට රුපියල් 125යි. පාංගෙඩි දෙකයි ගන්න පුළුවන්. පවුලකට පාංගෙඩි දෙකක් අරගත්තාම නිකන් කන්න වෙන්නේ. වේල් තුනම පාංගෙඩි දෙකක් කන්න වෙන්නේ. ඒකින්ද කිසිසේත්ම අපි ඉල්ලීමක් කරන මේ රජයෙන් රුපියල් 5000කින් සෑහීමටපත් වෙන්න බෑ. රුපියල් 5000ක් නෙමේ අපි ඉල්ලීමක් කරනවා. එදා මුලින් කරපු ඒ ඉල්ලීමයි. රුපියල් 5000ක් දෙන්න එක පවුලකට එක සතියකට. මේ අනිත් රටවල් කරනවා මේක. කෝටි ගණන් ආධාර ලැබිලා තියෙනවා. කෝටි ගණන් ආධාර. මේවා මේ රුපියල් 5000ක් මේ මැදමුල්ලෙන් ගෙනලා දෙනවා නෙමේ. මේකත් බදු මුදල්, රජයේ මේ පොදු ජනතාවගේ මුදල් ආපහු දෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ආයතන, ඒ වගේම පිට රටවල් වලින් අපිට ආධාර ලැබිලා තිනවා. ඒක සාධාරණ දෙන්න රුපියල් 5000ක් සතියකට ලවා දෙන්න හැකි. මේ රුපියල් 5000ක් දවස් 40ක් ගත වෙලා තාම සාර්ථකව ජනතාවට දෙන්න විදිහක් නැති එක තාමත් කනගාටුයි. වයසක පුද්ගලයෙක් රුපියල් 5000ක් ගත්තාට පස්සේ කලන්ති දාලා ඇඳන් වැටෙනවා. දහ පාරක් විතර යන්න එන්න ඕනේ, ලියුම් අරන් එන්න ඕනේ, ඇප්ලිකේෂන් පුරවන්න ඕනේ. ඉතින් මේ වගේ අවාසනාවන්ත තත්ත්වයකට ජනතාව පත් කරලා තියෙනවා.
ඒ වගේම තමයි අපි ඉල්ලීමක් කරනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න. අපි කොරෝනා අර්බුදයත් එක්ක මේ රටට අවශ්‍ය නැහැ විවස්ථා අර්බුදයක්. කොරෝනා අර්බුදයයි විවස්ථා අර්බුදයයි දෙකක්ම ඇති කරන්න එපා. ඉතා පැහැදිලිවම විපක්ෂය ජනාධිපතිතුමාට ලිඛිතව අපි ඉල්ලීමක් කරප් නැවත පාර්ලිමේන්තුව කැඳවන්න කිය. මේ නැවත පාර්ලිමේන්තුව කැඳවන්න මේ අපිට දීමනා වැටු එහෙම නැත්නම් වෙන මොනවත් අවශ්‍ය නැහැ. ඒකට නෙමෙයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව කැඳෙව්වා කියලා ඊළඟ දවසේ කොරෝනාව මේ රටේ නැති වෙනවා කියන්නේ. නමුත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. මේ හැම දෙයක්ම කරන්න රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන කරන්න බෑ. අපේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියාගන්න නම් පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ඕන නැත්නම් අපි මේ කොරෝනා අර්බුදයත් එක්කම විවස්ථා අර්බුදයකුත් ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපේ රට කෙරෙහි බලන ජාත්‍යන්තර සංවිධාන අප කෙරෙහි බලන කෝණය විවස්ථා විරෝධී විවස්ථාව කඩපු රටක් හැටියට බලන්නේ එදා අර අගෝස්තු දින 55 දී සිදුවෙච්ච දේම සිදුවෙනවා. ඔබට මතකයිනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා දෙන්නම එකතු වෙලා විවස්ථාව කැඩුවා. අපේ මුළු රටම අපකීර්තියට පත් කරා. මුළු ලෝකෙම අප කෙරෙහි වැරදි කෝණකින් බැලුවේ. අන්න ඒ වගේ තත්වයක්ම උදා වෙනවා. අපේ මේ රටවල් මේ ලෝකේ ඉන්න රටවල් අපේ රටට උදව් කරන්න බලාගෙන ඉන්න රටවල් ඒ අය අපේ රටවල් වලට ආධාර ලබා දෙන්න අකමැති වෙයි. ඒ ආයතන අපේ රට කෙරෙහි විශ්වාසයෙන් කටයුතු නොකරයි. ඉතින් මෙන්න මේ වගේ තවත් අර්බුදයකට පත් කරගන්න එපා. තවත් අර්බුදයකට පත් කරගන්න නැතුව පැහැදිලිවම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා නැවත පාර්ලිමේන්තුව කැඳවලා මේ පාර්ලිමේන්තුව කැඳවීමේ අරමුණ වෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම පමණයි. ඉතින් අපි ඉල්ලීමක් කරනවා නැවත ජනාධිපතිතුමා මේ පිළිතුරු යවනකොට පාර්ලිමේන්තුවේ මේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තමයි. ඉතා පැහැදිලිවම අපි ප්‍රකාශ කරාම රටේ ව්‍යවස්ථාවේ උල්ලංඝනය වීමක් මේකෙන් සිදු වෙනවා කියලා එතෙන්දී කියනවා දේශපාලනීකරණය කරන්න හදනවා කියලා. අපිද දේශපාලනීකරණය කරන්න. ඔබ කවුරුත් දන්නවා මේ රජයට තිබ්බ අරමුණ වෙන්නේ කොරෝනාව පරාජය කිරීමට වඩා මැතිවරණය ඉතා ඉක්මනින්ම තබා ගනි. මේ හැම තීන්දුව තීරණයක්ම ගත්තේ මේ රජය මැතිවරණය ඉක්මනට තියාගන්න පුළුවන් වෙයිද කියන එක. එහෙම නැත්නම් මේ කොරෝනා වසංගතය අයින් කරන්න නෙමෙයි. ඔබට මතකයි නාම යෝජනා දෙනකොට නාම යෝජනා දෙන එක අවසන් වෙනකන් හිටියා ඇඳිරි නීතිය ඇති කරා. ඇඳිරි නීතිය දැම්මේ නාම යෝජනා බාර දුන්නට පස්සේ. ඊට පස්සේ කිව්වා ජනාධිපතිවරයා සාක් රටවල නායකොත් එක්ක අනිවාර්යයෙන්ම මැතිවරණය තියනවා කියලා. අපේ රටේ මැතිවරණය තියන්න වෙනස් කරන්න කිසිම බාධාවක් මුළු රටම කියනවා මැතිවරණයක් එපා කියලා. සජිත් ප්‍රේමදාස මැතිතුමා දිගින් දිගටම සමවිධාන බලවේගයේ නායකයා හැටියට කිව්වා මේ මැතිවරණය ගැන හිතන්නේ නැතුව ජනතාව ජීවත් කරවන්න. පවිත්‍රා දේවී සෞඛ්‍ය අමාත්‍යමිය කියනවා එකපාරටම 19 වෙනිදා වෙනකොට කොරෝනා අපේ රටෙන් යනවලු. ඒ මොකද 20 වෙනිදා මැතිවරණ කොමිසම මුණ ගැහෙන්න රැස් වෙන්න තිබ්බ නිසා. ඊට පස්සේ දැන් සතියකට දෙකකට කලින් නැවතත් ඇඳිරි නීති අයින් කරා. ඒකෙන් තවත් ප්‍රශ්නේ වැඩි වුණා. ඔබ දන්නවා මේ ඇඳිරි නීතිය අයින් කරෙත් මොනවටද? මැතිවරණයක් තියන්න පුළුවන් කියලා මේ රටේ ජනතාවට පෙන්නන. ඇඳිරි නීතිය අයින් කරපු ගමන් ආපහු වැඩි වුණා ආසාදිතින් සංඛ්‍යා. මේ රජය තමයි මේ ජනාධිපතිවරයා තමයි මේ අගමැතිවරයා තමයි මේ රජය තමයි දේශපාලනය කරන්නේ මේ ජීවිතත් එක්ක. ඔබ දන්නවා මැතිවරණ කොමිසමට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලිඛිතව යවුවා තර්ජනාත්මක ලිපියක්.
මේ මැතිවරණේ තියන්න කියලා වෙන මොනවත් කරන්න කියලා නෙමෙයි. ඒ ලිපියේ යව්වේ නැහැ අනේ මේ අපේ රටේ ජනතාව අහිංසක ජනතාවක් මැරෙන්න පුළුවන් මේ කොරෝනා හින්දා මැරෙන්න පුළුවන් ඒකින්ද මැතිවරණේ ඕන්නේ නැහැ එහෙමද කියලා තිබ්බ ලිපියේ නැහැ. ලිපියේ පැහැදිලිව තිබ්බේ මැතිවරණේ තියන්න තර්ජනාත්මක ලිපියක් මැතිවරණ කොමිසමට. මේ ආණ්ඩුවට ඌමනාව තියෙන්නේ මැතිවරණය කරන්න. ඒකින්ද ජනාධිපතිතුමනි අපි නෙමෙයි දේශපාලනය කරන්නේ ඔබතුමාගේ ආණ්ඩුවක් තමයි මේ මිනි උඩින් දේශපාලනය කරලා ඡන්දයක් තියන්න ඕනේ කියලා කියන්නේ. ඒකින්ද අපි ඉල්ලීමක් කරනවා කරුණා කළා මේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ජීවිතත් එක්ක මැතිවරණ ගැන හිතන්නවත් එපා. මැතිවරණ ගැන අපි කතා කරමු පස්සේ. මේ කොරෝනා වසංගතයට අවශ්‍ය පියවර ගන්න අපි පාර්ලිමේන්තුවේදී කොන්දේසි විරහිතව අපි සහයෝගය ලබා දෙනවා. වෙන 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 කිසිම න්‍යාය පත්‍රයක් අපේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා ඒ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන ප්‍රජාතන්ත්‍රවාදය දැන් අපි කියනවා නම් අපි කියනවා දැන් විවස්ථාවෙන් ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් කියලා. ජනාධිපතිවරයා කියනවා විවස්ථාවේ එහෙම අවස්ථාවක් නැහැ කියලා. දැන් එතුමන්ලා එකක් කියනවා විවස්ථාව ගැන අපි කියනවා තව එකක් විවස්ථාව. එහෙම තත්වයකදී මොකද්ද කරන්න ඕනේ? ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටේ නායකයෙක් හැටියට මොකද්ද කරන්න ඕනේ? සුප්‍රීම මුසාවියට ගිහිල්ලා මේ විවස්ථාව පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාට. එහෙමනම් මේක කල්දදා ඉන්න එපා. මේ වගේ ගැටලුවක් තියෙනවා නම් විවස්ථාවේ යම් අපැහැදිලිතාවයක් තියෙනවා නම් ඔබතුමාට තමයි අයිතිය තියෙන්නේ සුප්‍රීම මුසාවියට ගිහිල්ලා එය පැහැදිලි කිරීමක් කරගන්න. ඒකින්ද කරුණා කරලා ඒ පැහැදිලි කිරීම කරගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කියලා ඉල්ලීමක් කරනවා.